Today will be an unforgettable day for all of us because today we spend more time with Chamarasa and the community. They did very creatively the things we need, so we enjoyed a lot. I'll be so thankful for everyone to making us so active, creative, making a team spirit among us. Thank you. හරි අවසාන වශයෙන් මම කමෙන්ට් එකක් දෙන්නම් අද දවසේ වැඩසටහන ගැන. අත වශයෙන්ම අපි කලින් තිබ්බ නායකත්ව පුහුණු වැඩමුළු වලදී අත වශයෙන්ම අපිට එක එක ක්‍රියාකාරකම් දුන්නා, එක එක දේවල් කරා, මේ වගේම ගොඩාක් දේවල් කරා.
නමුත් අත්‍යවශ්‍යම මේ නායකත්වයේ කියන දේ සහ නායකයා කියන දේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් අත්‍යවශ්‍යම ගොඩක් දුරට ලැබුණේ සර්ගේ සෙෂන් එකෙන් තමයි. මොකද මම කෙඩිට් කරන කෙනෙක් වශයෙන් නායකත්වයේ කියන එක යගේ මේක ගන්න ඕනේ දේ පෞරුෂය කියන දේ පිළිබඳ ගොඩක් අත්දැකලා තියෙනවා දැකලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් මම දැකලා තියෙනවා. ඉතින් සර් කියපු විදිහට තීරණ ගනිද්දි කොච්චර හිතන්න අර හිට්ලර්ගේ කතාව සර් කිව්වා ඒක ඇත්තටම දැනගෙන හිටියෙත් නැහැ හිට්ලර් ගැන කියද්දි. ඒ වගේ අර අපි නොදැනගෙන හිටපු ගොඩාක් දේවල් දැනගත්තා. ඒ වගේම ඇත්තටම නායකත්වය ගැන දැනගත්තට වඩා මම නම් මේ සර්ගේ සෙෂන් එක අධ්‍යයනය කළා දැනගත්තේ අපිට සර්ගේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම සර්ගේ චරිත දිහා බලපුවම සර් නිකන් ගොඩාක් දේවල් ගොඩක් පරිණත පුද්ගලයෙක් විදිහට ගොඩාක් දේවල් දැනා. ඇත්තටම හිට්ලර්ගේ කතාව කිව්වහත් ඇත්තටම මම ඒක අහලා තිබ්බේ අර අඩියක් තියන්න කලින් දහස් පාරක් හිතන්න තිබ්බට පස්සේ ආයෙ පිටිවස්සට ගන්න බෑ වගේ ඒ වගේ හිතන එක පිළිබඳව. ඒ කියන්නේ අපිව මොටිවේට් කරලා අපිට දෙයක් කරන්න පුළුවන් කියන දේ අපිට ඇඟට ඒත්තු ගන්නවලා අපේ හිතට ඒත්තු ගන්නවලා අපිට ඉතාවත් හොඳ මොටිවේෂන් එකක් වෙනවා. හොඳ සෙෂන් එකක් කරා මගේ ජීවිතේ මම දැකලා තියෙනවා Facebook එකේ YouTube එකේ මොටිවේෂන් ස්පීච් දැකලා තියෙනවා. ඒ වගේම විවිධ විවිධ දේ දැකලා තියෙනවා. නමුත් ඇත්තටම ඇස් දෙකෙන් මෙච්චර මොටිවේෂන් එකක් මේ වගේ නායකත්වයේ පිළිබඳ ගොඩක් අධ්‍යයනය කරලා තියෙන පුද්ගලෙක් සෙෂන් එකක ඉන්න ලැබුණත් මට සතුටක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සර් කිව්වා අපිට ඕන දෙකින් මුදල් හොයන්න පුළුවන්. නමුත් අපි අධ්‍යාපනය කියන දේ අපි තියාගන්න ඕනේ කියලා. ඒකම තමයි සර් විශ්වවිද්‍යාල තුනක අධ්‍යාපනය හදාරලා තියනවා කියලා කිව්වා. ඉතින් ඇත්තටම ආස හිතෙනවා එහෙම කියනකොට අපිටත් ඒක පොඩි මොටිවේෂන් එකක් වෙනවා. අපිටත් මෙහෙම කරන්න පුළුවන්. ඒ වගේම සර් කිව්වානේ අර යුද හමුදාපතිතුමා විතරක් ගිහිලා තියෙන තැන් වලට පාව ගිහිලා තියෙන කියලා. ඇත්තටම මම නායකත්වයේ කියන දේ ගැන හැමෝම ගොඩක් කට්ටිය දැන් කිව්වනේ අදහස්. ඇත්තටම මම නම් සර්ගේ චරිතය අධ්‍යයනය කරලා හොයාගත්තේ තමන්ගේ තියෙන හැකියාව සහ තමන්ට තියෙන ඒ උපතින් ලැබිලා තියෙන දේ වර්ධනය කරගෙන තමන්ගේ ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් එවිට නිකම්ම ඔබ ඉන්න ස්ථානය ඔබ ඉන්න ආයතනය දිනු වේ කියලා මට හැඟෙනවා. ඉතින් කොහොමත් ස්තුතියි සර්. Thank you. Thanks. අදවතින් ස්තුතියි. මම ලබන සතුට එච්චරයි. සහ අපි ලබන සතුට එච්චරයි. වචන වලට වගේම එතන මහාට ඉන්නේ ලස්සන වෙන්නේ බලන්න. කර්ම Guys, thank you.